بسم الله الرحمن الرحيم وبصير دناتما السلام عليكم ورحمة الله وبركاته أبي ميما يوتيوب چنل لكا رہا أبوسا سامانني پلو وباغ لپنی سٹن سسون سندھاون اسلام وشي أسيرو أمارو كينا ماتو كاوان كي بياك ميتا پير ساكا چاكرا أد أبي وبوتا گنين سامانني پلو وباغ لپنی سٹن سسون سندھاون دهون شويني පළමවන විෂය පළවෙනි පාඩම වන අකීදා පාඩම තුළ තිබෙන ප්‍රශ්න කිහිපයකට අපි අවධානය යොමු කරමු ඉන්ෂාඅල්ලා පළවෙනි ප්‍රශ්නය තමයි ඉස්ලාම් ආගමෙහි විශ්වාස සංකල්පය හඳුනු ලබන්නේ දැන් අකීදා අකායිත් කියන්නේ තමයි පිළිතුර අකීදා අකායිත් කියන වචනය විශ්වාසය ඉස්ලාම් ආගමේ තිබෙන ප්‍රධාන වූ විශ්වාස සංකල්පයට හඳුන්වන්න භාවිතා කරන පදය තමයි අකීදා ඒක බහුවචනය අකායිද් යනුවෙන් සඳහන් වෙනවා රයිට් දැන් මේ අකීදා අකායිද් කියන වචනය අකද කියන අරාබි වචනයෙන් තමයි බිහි වුනේ රයිට් එතකොට මෙම අකීදා වචනය පිළිබඳව දෙවෙනි ප්‍රශ්නයට යමු ඉස්ලාමීය පරිභාෂාව අනුව අකීදා යනු කුමක්ද ඉස්ලාමීය භාවිතය අනුව අකීදා කියන වචනයට අකායිද් කියන වචනයට හඳුන්වනු ලබන හැඳින්වීම කුමක්ද කියන ප්‍රශ්නය කිසිම සැකයකින් තොරව අවසාන හා ස්ථීර සාධක මගින් ස්ථීරවම විශ්වාස කර පිළිගැනීම රයිට් කිසිම සැකයකින් තොරව අවසාන හා ස්ථීර සාධක දැන් අවසාන හා ස්ථීර සාධක කියන්නේ මොකක්ද ඊළඟ ප්‍රශ්නයට අපි අවධානය යොමු කරේ නම් ඒකට අපිට පිළිතුර හොයාගන්න පුළුවන් ඉල්මුල් අකීදාහි මූලාශ්‍රයන් කුමක්ද ඒ කියන්නේ අකීදා ඉල්මුල් අකීදා කියන්නේ අකීදා කලාවට තමයි ඉල්මුල් අකීදා කියන්නේ එතකොට මේ ඉල්මුල් අකීදාවේ මූලාශ්‍රය කියන්නේ අපි එතනදී අර හැඳින්වීමේ බැලුවා කිසිම සැකකින් තොරව අවසාන හා ස්ථීර සාධක අවසාන හා ස්ථීර සාධක ඒ තමයි මූලාශ්‍ර කියලා කියන්නේ මෙතන. එතකොට අල් කුර්ආන් හා සුන්නා තමයි අකීදාවට තිබෙන මූලාශ්‍ර. ඒ කියන්නේ අකීදාව කියන්නේ අපි කලින් බැලුවා ඉස්ලාම් ආගමේ තිබෙන විශ්වාස කළ යුතු කරුණු කියලා. එතන විශ්වාස කළ යුතු කරුණු නම් ඒ විශ්වාසයේ පිළිබඳව එම ශ්‍රේෂ්ඨය තුල එම කලාව තුල අඩංගු වන සියලු විශ්වාසයන් අල් කුර්ආන් හා සුන්නාහි සඳහන් වන දෙයක් විය යුතුය. එසේ නොවන අල් කුර්ආන් හා සුන්නාවේ සඳහන් නොවන දෙයක් අකීදා ලෙස ඉස්ලාමීය විශ්වාසයක් ලෙස විශ්වාසයේ සංකල්පයක් ලෙස නොසලකනු ලබනවා. ඒක තමයි මෙතන කියන්නේ කිසිම සැකයකින් තොරව අවසාන හා ස්ථීර සාධක කියන්නේ අල් කුර්ආන් හා සුන්නා මගින් ස්ථීරවම විශ්වාස කර පිළිගැනීම. එතකොට එල්මු ලකීදාහි මූලාශ්‍රයන් කුමක්ද කියලා ප්‍රශ්න ඇහුවත් මූලාශ්‍රයන් කීයක්ද කියලා ඇහුවත් දෙකයි අල් කුර්ආන් හා සුන්නා. ඒ වගේම අකීදා කියන පදයට ඉස්ලාමීය පරිභාෂානුව යම් විස්තර කරන්න යනුවෙන් ඇහුවත් එම පිළිතුර සඳහන් කරන්න. එවගේම හතරවෙනි ප්‍රශ්නයට අපි යමු වෙන්නේ නම් ඊමාන් යනු කුමක්ද නබිතුමාගෙන් ජිබ්‍රීල් අලෛහිස් සලාම් තුමා ප්‍රශ්න කළ විට ඔහු පැවසූ පිළිතුර කුමක්ද දැන් අපි අකීදාවට සාධක බැලිය යුතුයි දැන් ඔයාලට තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අකීදාවට අල් කුර්ආනයේ සාධකයක් හෝ සුන්නායි සාධකයක් සඳහන් කරන්න කියලා දැන් මෙතනදී මේ ප්‍රශ්නය සුන්නා සම්බන්ධ සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගෙන් ජිබ්‍රීල් අලෛහිස් සලාම් එක් වතාවක් පැමිණ ඊමානයේ පිළිබඳව මට පවසන්න යනුවෙන් ප්‍රශ්නයක් අහනවා සලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගෙන් සලල්ලාහු අලෛහි වසල්ලම් තුමානම් ජිබ්‍රීල් අලෛහිස් සලාම් තුමාගේ එම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ඔහු කියන දේ තමයි මේ හදීසිය සඳහන් වන්නේ අල්ලාහ් ඔහුගේ මලක්වරු ඔහුගේ ආගම් ඔහුගේ දේව ධර්ම දූතයන් පරමාන්ත දිනේ හා යහපත අයහපත දේව කැමැත්තන සිදුවේ යන්න විශ්වාස කිරීම
ඊමාන් වේ විශ්වාසය වේ යනුවෙන් සලල්ලාහු අලයිහි වසල්ලම් දුමානන් සඳහන් කරා මෙම හදීසයක බුහාරී සඳහන් හදීසයක අපිට සාධක සඳහන් කරන්න යන ප්‍රශ්නයක් අහුවත් ඒක ඔයාලට ලියන්න පුළුවන් ඒ වගේම අල් කුර්ආන් වැකියක් තිබෙනවා ඒ අල් කුර්ආන් වැකිය ලියන්නත් පුළුවන් අපි නූහට ධර්මයෙන් අනුශාසනා කළ දේ තවද නුඹ වෙත පහල කළ දේ තවද ඊසා මූසා ඉබ්‍රාහීම් යන ආදී අයට අප අනුශාසනා කළ දේ ඔහු නුබලා වෙතද නියම කොට තිබේ ඒ නුබලා දීන් ඉස්ලාමීය ජීවන මාර්ගය තහවුරු කරනු ඒ තුල නුබලා බේද බින්න නොවනු යන්නයි මේ අල් කුර්ආන් වැකිය තුල අපි අවධානය යොමු කර යුතුයි නුහට ධර්මයෙන් අනුශාසනා කළ දේ තවද නුබ වෙත පහල කළ දේ තවද ඊසා මූසා ඉබ්‍රාහීම් යන ආදී අයට අප අනුශාසනා කළ දේ ඔහු නුබලා වෙතද නියම කොට තිබේ. ඒ කියන්නේ මෙතන සඳහන් වෙන දේ තමයි සියලු නබිවරුන්ට පහල කරන ලද අකීදාව සමානයි. එකසේ. මෙම හදීසය තුලින් අපි බලපු හදීසය තුන සඳහන් වෙන මෙම කරුණු හය අපි ඊළඟ ප්‍රශ්නය තුලත් එක තමයි තියෙන්නේ. ඒ ඉස්ලාමීය අකීදාහි ප්‍රධාන කොටස් කුමක්ද කියලා අහුවත් ඔයාලට ඒක තමයි ලියන්න ඕන. අල්ලාහ් තාලා පිළිබඳ විශ්වාස කිරීම, මලායිකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම, ආගම් පිළිබඳව, නබිවරු රසූල්වරුන් පිළිබඳ විශ්වාස කිරීම, අවසාන දිනේ පිළිබඳව, කලාකතර පිළිබඳව විශ්වාස කිරීම. එතකොට මේ සියලු දේවල් අපි බලන විශ්වාසය කළ යුතු කරුණු සියල්ල සියලු නබිවරුන්ට සමානයි. ආදම් අලයිහිස්සලාම්ට පහළ වූ එම අකීදාව තමයි රසූලුල්ලාහි අලයිහිස්සලාම්ටත් පහළ වුණේ, ඊසා අලයිහිස්සලාම්ටත් පහළ වුණේ, මූසා අලයිහිස්සලාම්ටත් පහළ වුණේ, සියලු නබිවරුන්ට රසූලුන්ට එම අකීදාව තමයි පහළ වුණේ. නමුත් ඔවුන්ට පහළ වූ ශරීආ, ශරීආ කියන්නේ නීති, ශරීආ විනාශ වෙනවා. උදාහරණයක් කියනවා නම් මූසා අලයිහිස්සලාම්ට පහළ වූ ශරීආ එකේ තිබෙනවා එක්කුසේ උපන් සහෝදරියන් කෙනක්යි නංගි වගේ එක්කුසේ උපන් සහෝදරියන් දෙදෙනෙක්වත් එකවර විවාහ කරන්න පුළුවන්. නමුත් අපි විවාහ පාරමිත් බලනවා සලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සමාජයට එක්කුසේ උපන් සහෝදරියන් දෙදෙනෙක්ව එකවර විවාහය කරන්න බැහැ. බිරිඳගේ සහෝදරියන් තාවකාලික මහරම් වෙනවා. අපි මේ පිළිබඳව ඔයාලට අජිනම් මහරම් පාඩමේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ආකාරයෙන් අකීදාව නබිවරුන්ට එක හා සමාන වුණත් ශරීආයක නීතිය වෙනස් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නය. අකීදා පදනම් කරගෙන බිහි වූ කණ්ඩායම් කුමක්ද? අකීදාව පදනම් කරගෙන ඉතිහාසය තුළ විවිධ කණ්ඩායම් බිහි වී තිබෙනවා. අකීදාවේ පටහැනි ලෙස විශ්වාස කරපු කණ්ඩායම් වශයෙන් අපි මෙම කණ්ඩායම් සලකන්න පුළුවන්. ඒ වගේම අකීදාවේ පවිත්‍රත්වයේ ආරක්ෂා කිරීම කරගැනීමට බිහි වූ කණ්ඩායම් පවා ඉතිහාසයේ බිහි වී තිබෙනවා. දැන් අකීදාව තුළ පටහැනිව බිහි වූ කණ්ඩායම් වශයෙන් අපිට ෂීආ, මුඅ්තසිලා, ජබරියා, කදරියා, මුර්ජියා යන කණ්ඩායම් උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. උදාහරණ වලට උදාහරණ දෙකක් සපයන්න කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ෂීආ කියන කණ්ඩායම අලි රලල්ලාහු අන්හු තුමාණන්ගේ කාලෙන් පසුව එම කාලය තුළ පටන් මුආවියා හා අලි රලල්ලාහු අන්හු තුමා අතර සිෆ්ෆීන් කියන යුද්ධයක් සිදු වුණා. එම යුද්ධයෙන් පසුව විශේෂයෙන් අලි රලල්ලාහු අන්හු තුමාට තමාගේ සහයෝගී දැක්වූ අය ෂීඅතු අලි යනුවෙන් හඳුන්වනවා. එයා තමයි එතනින් තමයි එම කණ්ඩායම බිහි වෙලා කණ්ඩායම අකීදාව තුළ පටහැනිව ඉතිහාසය තුළ වෙනස් වෙනවා. ඒ වගේම මුතසිලා කියන කණ්ඩායම තමාගේ බුද්ධිය සීමාවට එහා භාවිතා කිරීමෙන් මුතසිලා කියන කණ්ඩායම බිහිනවුන්ගේ වැරදි විශ්වාසයන් තිබෙන උදාහරණ වශයෙන් අල් කුර්ආනයේ මවන ලද්දක් යන විශ්වාසය වුන් දරනවා. ඒ වගේම ජබරියා කදරියා කියන කණ්ඩායම් කලාකදරයේ තුල කලාකදර විශ්වාසයේදී විශ්වාසය වැරදි වටහාගත් හේතුවෙන් බිහි වූ කණ්ඩායම්. ජබරියා කියන කණ්ඩායම කලාකදරය තුල මිනිසාට ක්‍රියා නිදහසක් නැහැ යනුවෙන් විශ්වාස කරන අය. ඒ වගේම කදරියා කියන අය මිනිසාට සම්පූර්ණ ක්‍රියා නිදහස තිබෙනවා කියලා විශ්වාස කරන අය. ඒ වගේම මුර්ජියා කියන අයත් අකීදාව තුල පටහැනි බිහි වූ අය. මේ අය පිළිබඳව මේ ආකාරයෙන් ප්‍රශ්න අහන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම ඊළඟ
ප්‍රශ්නයට අපි ගියනම් හත්වෙනි ප්‍රශ්නය අකීදාව ආරක්ෂා කිරීමට උත්සාහ දරු ඉමාම්වරුන් කවුරුන්ද? ඒ කියන්නේ දැන් අකීදාව තුළ පටහැනි කණ්ඩායම් බිහි වූ අවස්ථාවේ තුළ අකීදාව ආරක්ෂා කිරීමට විවිධ ඉමාම්වරුන් විසින් දරුව ඔවුන්ගෙන් උදාහරණ වශයෙන් අපි ඉමාම් අහමද් ඉබ්න හම්බල්, ඉමාම් අබූ මන්සූර් අල් මාතුරුදි, එවැගේම අබූ ජෆර් අත්තහාවි. දැන් මෙව අය අකීදාව තුළ අකීදාව තිබෙන ඒ පවිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන් වෙහෙස දරුවා. එතනින් තමයි ඉල්මුල් කලාම් කියන මෙම අකීදා කලාව බිහි වුණේ. රයිට්, විශේෂයෙන් ඉමාම් අහමද් ඉබ්න හම්බල් එතන මිනේ විශේෂයි. මෞතසිලාවරුන්ට එරෙහිව තමයි ඔහු ක්‍රියා කළේ. පාර්ට් 1 වල ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඉමාම් අබූ මන්සූර් අල් මාතුරුදි ඔහුව පිළි, ඒ කියන්නේ ඔහු පිළිපැදු ජනතාව කණ්ඩායම මාතෘදියා කියන අකීදාව තුළ අකීදාවේ ඒ පවිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට බිහි වූ කණ්ඩායමක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තහාවියා කියන කණ්ඩායමක් තිබෙනවා. ඒ වගේම අශ්ශරියා කියන තවත් කණ්ඩායමක් තිබෙනවා. ඒ අකීදාව ආරක්ෂා කිරීමට බිහි වූ කණ්ඩායම වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේම අටවෙනි ප්‍රශ්නෙට අපි ගියේ නම් දැන් මෙවැනි ආකාරය තුළ ආකාරයෙන් අකීදාව තුළ පටහැනි කණ්ඩායම් බිහිවීමට හේතු අකීදාවට එහි සරලභාවය අහිමිවීමට හේතු වූ කාරණාවන් කුමක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම අකීදාව තුළ පටහැනි කණ්ඩායම් බිහිවීමට හේතු කුමක්ද කියලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ දෙකටම මේ පිළිතුර තමයි ලියන්න ඕන. දේශපාලන ගැටුම් විශේෂයෙන් ෂියා වැනි කණ්ඩායම්, හවාරිජ් වැනි කණ්ඩායම් බිහිවීමට හේතු මේ දේශපාලන ගැටුම්. ඒ වගේම ඉස්ලාම් නොවන අයගේ අදහස් මේ දෙයක් හේතුවක් වෙනවා. ඒ වගේම ආගම් අතර ඇති වුණු සම්බන්ධතා සහයෝගිතා, ඒ කියන්නේ ඉතිහාසය තුළ ඉස්ලාම් ආගම ලෝකේ වටා ප්‍රචාරය වීමෙන් විවිධ විශ්වාස විස් සංකල්ප සමග ඉස්ලාම් සංකල්ප, ඉස්ලාම් විශ්වාසය සම්මිශ්‍රණ වීමෙන් අකීදාව තුළ පටහැනි කණ්ඩායම් බිහි වුණා. ඒ වගේම බුද්ධිය සීමාව ඉක්මවා භාවිතා කිරීමේ තත්ත්වය, ඒ වගේම මේ හේතුව මත තමයි මොතසිලා වැනි කණ්ඩායම් බිහි වුණේ, ජබරියා කදරියා වැනි කණ්ඩායම් බිහි වුණේ. ඒ වගේම ස්වකැමැත්ත අනුව ක්‍රියා කිරීම, ඒ කියන්නේ තමාගේ වාසිය තකා ක්‍රියා කිරීමෙන් බිහි වුණා. ඒ වගේම සතුරන්ගේ කුමන්ත්‍රණ හා මිත්‍යා විශ්වාස වෙන හේතු මත අකීදාව තුළ පටහැනි කණ්ඩායම් බිහි වුණා. නවවෙනි ප්‍රශ්නය අහලු සුන්නා වල් ජමායනු කුමක්ද, කවුරුන්ද? අහලු සුන්නා වල් ජමාවරුන් යනු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාද, එතුමාගේ මිතුරන්ද ජීවත් වූ ක්‍රමය අනුගමනය කිරීම අනුගමනය කරන අය තමයි අහලු සුන්නා වල් ජමාආ අය යනුවෙන් සඳහන් කරන්න. අපි අහලු සුන්නා වල් ජමාආ කියන තවත් විස්තරව තවත් පාඩමකින් අපි ඉන්ෂාඅල්ලා බලමු. ඒ වගේම දහවනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නයට අපි යොමු වෙමු. අකීදා කලාවේ ඉස්ලාමීය විද්වතුන් අකීදාව කොටස් කළ ආකාරය කුමක්ද කියන ප්‍රශ්නය. අකීදාව තුළ අබ්බැලුව විශ්වාස කළ යුතු කරුණු හයක්. ඒ කරුණු හය ඉස්ලාමීය විද්වතුන් කරුණු හතරකට කොටස් කරනවා. පළවෙනි එක අල් ඉලාහියා, දෙවෙනි එක නුබුවා, තුනෙනි එක රූහානියා, හතරවෙනි එක අස් සම්ඇයා. මෙතනදී අල් ඉලාහියා කියලා කියන්නේ අල්ලාහ පිළිබඳව විශ්වාසය, කලා කදර පිළිබඳ විශ්වාසය, ඒහා සම්බන්ධ වූ සියලු කරුණු. දැන් ඉලාහ කියවම අපි ලා ඉලාහ ඉල්ලල්ලාහ කියන එකේ ඉන්නේ ඉලාහ. ඉලාහ කියන්නේ ඒක එකම දෙවියා කියන අර්ථය. එතකොට ඒ ඉලාහ කියන පරමාධිපති කියන තත්වය අල්ලාහ තාලට හිමි වෙනවා. ඔයාලා ඉලාහ කියන එක ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉලාහ කියන එක අල්ලාහට කියන තුරු අල්ලාහ තාලා හා කලා කදර පිළිබඳව විශ්වාසය තමයි ඒ අතර තුල ඉන්නේ කියලා. ඊළඟ නුබුවා, නුබුවා කියන එක ඔයාලා නබි කියන වචෙන් නුබුවා කියන එක එනවා, අතර හොයා ගන්න පුළුවන්. එතකොට මෙතනදී නබිවරුන් රසූල්වරුන් පිළිබඳ විශ්වාසය වගේම නබිවරුන් හා රසූල්වරුන්ට ලබා දුන් සුහුෆ් ආගම් පිළිබඳ විශ්වාසයත් මෙතන අඩංගු වෙනවා. ඊළඟ රූහානිය, දැන් රූහ් කිව්වම මිනිසාගේ ඇසින් අපිට බලන්න බැරි දේවල්. එතකොට රූහ් කියන එක මෙලොව ජීවිතේ නෙමෙයි, ඒක මිනිසාට දැන ගැනීමට අමාරුයි. එතකොට මෙලොවටත් ඉන්ද්‍රියටත් ගෝචර නොවන ඉන්ද්‍රිය ඥානයෙන් දැන ගැනීම නොහැකි වන මලායිකාවරුන්, ජින්වරුන්, ෂයිතන්, රූහ් වැනි අය පිළිබඳ විශ්වාසය, රූහ් වැනි දේ පිළිබඳ විශ්වාසය කිරීම තමයි අර රූහානි අයගේ අඩංගු වෙන්නේ. ඊළඟ අස්සම්මීයා, අස්
සම්මියාත් කියනකොට පරලොව ජීවිතය මෙලොවදී පසුව තිබෙන ජීවිතය පිළිබඳව කබර ජීවිතයේ පටන් ස්වර්ගයේ නිරය දක්වා පරලොව ජීවිත පිළිබඳව සියලු දේ විශ්වාස කිරීම තමයි සම්මියාත් කියලා කියන්නේ කබර් මාෂර් හිසාබ් මීසාන් කියලා අපි හැමදාම මෙතන තුල මේ කොටස් තුල බලනවා එතකොට දහවන ශ්‍රේණියේ තිබෙන මෙම පාඩම හරහා මෙවැනි ප්‍රශ්න ඔබලාට අහන්න පුළුවන් පාර්ට් 1 එකේ සමහර දේවල් බැලුවා තවත් ගොඩක් දේවල් පාර්ට් 1 එකේ සමහන් වෙන දේවල් අපි බලන්න ඕන ඒ වගේම අප මෙම වීඩියෝ හරහා මෙම අකීදා පාඩම පළමුවෙනි දහවන ශ්‍රේණියේ පළවෙනි පාඩම තිබෙන ප්‍රශ්න පිළිබඳව දැන් අවධානය යොමු කරා ඒ වගේම ඔයාලට මෙම channel එක හරහා අපි කලින් කරපු අමාරු අසූරි කියන පාඩම් විෂයන් පිළිබඳව ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න ඉදිරියට ශාලා අපි සමහර පාඩම් මෙම වීඩියෝ හරහා මෙම channel එක හරහා අපි සාකච්ඡා කරනවා ඒ වගේම ඔබලාට දන්න අයට ඔබලාගේ යාළුවන්ට මෙම වීඩියෝව ෂෙයා කරන්න අපත් සමග රැඳී සිටින්න අපගේ YouTube channel එක subscribe කර තබා ගන්න ඉන්ෂාඅල්ලා තවත් වීඩියෝ කරහා හමුවෙමු අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු